Ayubowan. May news first prime time sunrise. Ayubowan, subuh dasana kubete. News first prime time sunrise samgin obhamone mama Juliet Florence. Pratime navadhane proti Sirasa talaveta. පක්ෂයේ විනය උල්ලංඝනය කරන්නන්ට එරෙහිව ළඟදීම තීන්දුවක් ගන්නවා. හිටපු ජනාධිපතිනියගෙන් ප්‍රකාශයක්. මෙවර කන්නේදී වී මිලදී ගැනීම වලට අදාළ හිඟ මුදල් කඩිනමින් දිස්ත්‍රික් ලේකම්වරු හරහා ගොවිට ලබා දීමට පියවර. කොටකතර ප්‍රදේශයේ අතුරුදන් වූ තිදරුමව සොයා තවදුරටත් විමර්ශන. බංග්ලාදේශයේ බලපෑසුලි කුණාටුවකින් 24 දෙනෙකු ජීවිතක්ෂයට. මෙවර කන්නේ වීමලදී ගැනීම වලට අදාළ හිඟ මුදල් කඩිනමින් දිස්ත්‍රික් ලේකම්වරු හරහා ගොවින්ට ලබා දීමට පියවර ගන්නා බව වී අලෙවි මණ්ඩලය පවසනවා. ගොවීන් පසුගිය දිනවල උද්ඝෝෂණවලද නිරත වූයේ රජය මිලදීගත් සිය අස්වන වෙනුවෙන් මුදල් නොලැබුණු බව පවසමින්. වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්.බී. දිසානායක මහතා සඳහන් කළේ මහා භාණ්ඩාගාරයේ රුපියල් මිලියන 500ක මුදලක් ලැබීමට නියමිත අතර එම මුදල් ලැබුණු පසු ගොවින්ට ලබා දීමට පියවර ගන්නා බවයි. ඊට අමතරව මේ වෙනකොටත් බිලියන 3.5ක් විතර ගෙවලා තියෙනවා. ඊටත් බිලියන 3ක් හෝ 4ක මුදලක් අපේ ටාගට් එකට යන්න ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. පිළිමද සාකච්ඡා පැවැත්මෙන් අපි බාම විශ්වාස කරනවා අපට මේ ටාගට් එකට යනකම් මේ මුදල් අපට ලබා ගන්න පුළුවන් කියලා බණ්ඩාගාරය. තවදුරටත් පක්ෂයේ විනය කඩකරන පුද්ගලයන් ගැන ළඟදීම තීන්දුවක් ගැනීමට නියමිත බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පවසනවා. එයි මේ බව ප්‍රකාශ කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් අමතමින්. තවදුරටත් පක්ෂයේ විනය අනුව කටයුතු කරන්න නැති අයට එතනිට ජනාධිපතිතුමා තීන්දුවක් ගන්නවා. එයාට විරුද්ධවත් විනයානුකූලව කටයුතු කරන්න. එතකන් අපි චාන්ස් එකක් දෙනවා කැමති නම් ඇවිල්ලා හැදිලා කතා කරලා වැඩිට කරන්න. අද පක්ෂයේ ආණ්ඩුව කාලේ හැමෝම කරපු වැඩ කරපු නිසා ටිකක් වැඩි කරපු අයත් දැන් අපි එක ඉන්නවා. නමුත් ඒ අය පැහැදිලිව පිළි අරගෙන තියෙනවා දැන් මේ ක්‍රමය වෙනස් වෙ යුතුයි කියලා. ඒක නිසා නිතරුණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට බෙදිලා නැහැ. ශ්‍රී ලංකන් ගුවන් සමග්ම පිළිබඳ වැලියමුණු පරීක්ෂණ වාර්තාව අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පැහැදිලි කරන බව සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මණ ඤාපා අභිවර්ධන මහතා පවසනවා. ඔහු පැවසුවේ වැරදිකරුවන් ආරක්ෂා කිරීම සිය ප්‍රතිපත්තිය නොවන බවයි. කොහොමුණත් තවම ඒ සම්බන්ධයෙන් අපි අවබෝධයක් ලබාගෙන නැහැ. මේ පහුගිය කාල සීමාව ඇතුළත සිදුවුණු තත්ත්වයන් ඒකේ සාධාරණත්වය මොකද්ද අසාධාරණත්වය මොකද්ද කියන එක පිළිබඳ අපි හොඳ අධ්‍යයනයක් කරලා තමයි අපිට පිළිතුරක් ඒ සම්බන්ධයෙන් දෙන්න පුළුවන් වෙන්නේ. අතවශ්‍යම ඉතින් යම් සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරුවෙක් ඉන්නවා නම් ඒ වරදකරුවන් ආරක්ෂා කිරීම අපේ ප්‍රතිපත්තිය නෙවෙයි. නමුත් අභූත චෝදනාවක් හෝ එහෙම නැත්නම් එයි යම් සාමූහික වගකීමක් කෙනෙක්ගේ පිටත දාන්න සූදානම් වෙනවා නම් ඒ සම්බන්ධයෙන් අපි සාධාරණ බැලිය යුතුයි. කොහොම නමුත් යම් පුජ්‍යලෙක් හෝ කණ්ඩායමක් හෝ ඒ සම්බන්ධයෙන් වගකීමක් දරන්න ඕන නම් වගකීමක් දරනවා කියලා අපිට දැරිය යුතුයි කියලා අපිට පිළිගැනීමක් ඇති වුණොත් ඒ සඳහා අපි අවශ්‍ය පියවර ගන්න. ඒ පිළිබඳ කිසිම දැකීමක් නැහැ. ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී. වැලියමුණු මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් සිය පුද්ගල කමිටුවක් මගින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වංචා දූෂණ පිළිබඳව සකස් කළ පරීක්ෂණ වාර්තාව අග්‍රමාත්‍යවරයාට භාර දී තිබෙනවා. දෙදස්දහතර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී සිසුන් 111,198 දෙනෙකු ගණිතය අසමත් වී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ජෙනරාල් WMNJ පුෂ්ප කුමාර මහතා පැවසුවේ සිසුන් 256,800 දෙනෙකු ගණිතය විෂයට පෙනී සිට ඇති බවයි. 2014 අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා ගණිතය විෂයක තැනින් සිටලා තියෙනවා 256,800ක ශිෂ්‍ය සංඛ්‍යාවක්. ඒකෙන් 145,602ක් ශිෂ්‍ය සංඛ්‍යාවක් සමත් වෙලා තියෙනවා. එයින් අසමත් වෙලා තියෙනවා 111,198ක් විභාගය අසමත් වෙලා තියෙනවා ගණිතය විෂයේ. මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය අඛිල විරාජ් කාර්යවසම් මහතාගෙන් අප විමසීමක් කළා.
අපොස සාමාන්‍ය පෙළ විභාගයේද පෙනී සිටින ශිෂ්‍යයවන්ට ගණිතය අසමත් වුණත් අපොස සස්තර කරන්න හැකියාව තියෙනවා. විශේෂයෙන්ම චක්‍රලේඛයේ අනුව ගණිතය දේවතාවකට නොඅඩු වාර ගන්නකදී නැවතත් එය පාස් කර පෙන්නේ ඇති. මේ තමයි චක්‍රලේඛයේ ප්‍රකාරව දරුවන්ට තියෙන අවස්ථාව. කෙසේ වෙතත් සිසුන් මෙන්ම ගුරු වෘත්තීය සමිතිද චෝදනා කරන්නේ මේ වැඩපිළිවෙල නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවයි. දැන් මේවා ක්‍රියාත්මක වෙන්නේ නැහෙනේ. දැන් මේවා චක්‍රලේඛය ඇතුළේ නිකුත් කරන තිබ්බද මේවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ වගේම මේ චක්‍රලේඛයේ කියන කාර්යයක්වත් දලාත්මක කරන විද්‍යාල කේරු කීපීරණය කරලත් නැහැ. ඒක චක්‍රලේඛයක් තියෙනවා ක්‍රියාත්මක නොවන චක්‍රලේඛයක් 26/2014 කියලා කැබිනට් තීන්දුවකුත් තියෙනවා කියලා කියන 2014/7/17. එතකොට මේ සම්බන්ධයෙන් වර්තමාන අධ්‍යාපන මන්ත්‍රීට පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. මොකද්ද මේ චක්‍රලේඛයේ බලාත්මකද නැගටිව්ව ක්‍රියාත්මක වෙනවද නැත්නම් මොකද්ද අලුත් తీරුනේ? කහවත්ත කොටකෙතන ප්‍රදේශයේදී ඊයේ අලුයම අතුරුදන් වූ තිදරු මව සොයා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. මේ පිළිබඳ විමසීමට අප දුරකථන ඔස්සේ සම්බන්ධ කරගත්තා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා. අයිබෝන් සුබ දේශනක් මාධ්‍ය ප්‍රකාශකතුමනි, සුබ දේශනක්. අතුරුදන් වූ කාන්තාව සොයා ආරම්භ කළ පරීක්ෂණවල ප්‍රගතිය මේ වන විට කොයි වගේද? ඊයේ දවස පුරාමත් එම කාන්තාව සොයා සෝදිසිමෙහෙයුම් සිදු කළා. ඒ සෝදිසි මෙහෙයුම් වලට පොලිස් නිලධාරීන් 50ක් පමණ සහභාගී කරගත්තා. ඒ වගේම විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 20ක් පමණ සහභාගී කරගත්තා. ඒ වගේම පොලිස් නිලසුනකයෙකුගේ සහයත් ලබා ගත්තා. එතැන් නමුත් ඊයේ අද මේ වන විටත් එම අතුරුදහන් වූ කාන්තාව පිළිබඳව තොරතුරක් නිශ්චිත තොරතුරක් ලැබිලා නැහැ. අද දිනටත් එම සෝදිසි මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක කරනවා. අද දින නාවික හමුදාවේ සහයත් ඒ සඳහා ලබා ගන්න කටයුතු කරනවා. ඔව්, ඒ වගේම මාධ්‍ය ප්‍රකාශකතුමනි, මෙවැනි අතුරුදන් වීම පසුගිය කාලේ පුරාම සිදු වුණා. ඒවට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නැද්ද? නෑ, ඒවට එක් සිද්ධීන් අතර සම්බන්ධතාවයක් නැහැ. පෞද්ගලික අමනාපකම් මත සිදු ඝාතන කීපයක් වාර්තා වුණා. ඒ සම්බන්ධයෙන් මේ වන විට ඒ අදාළ අධිකරණවල නඩු කටයුතුද පවත්වාගෙන යනවා. ඔව්, ඒ වගේම මාධ්‍ය ප්‍රකාශකතුමන ඔබතුමාගෙන් දැනගන්න කැමති, අද සිට ලබන 10 වෙනිදා දක්වා කොළඹ හා ඒ අවට මාර්ග පහක මන්තිර නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා. එම මාර්ග පහ පිළිබඳවත් පැහැදිලි කිරීමක් අවශ්‍යයි ඔබතුමාගේ. ඔව්, මොරටුවේ සිට ගාලුපාරේ ගාලුමුවදර NSA වටරවම දක්වා, ඒ වගේම කොල්ලුපිටියේ සිට ඩුප්ලිකේෂන් පාර එවත් ආරේද මෙල්මාවත බම්බලපිටිය දක්වා, ඒ වගේම බොරැල්ල DSA නායක හන්දියේ සිට ජයවර්ධනපුර පාරේ පොල්දුව, ඒ කියන්නේ පාර්ලිමේන්තුවට හැරෙන හන්දිය දක්වා, ඒ වගේම පෑලියගොඩ සිට නුවර පාරේ කිරිබත්ගොඩ, පෑලියගොඩ සිට මීගම්මුව පාරේ වත්තල, මෙම මාර්ගවල තමයි මේ මන්තිරු නීතිය ක්‍රියාත්මක කරන්නේ. ඔව්, එතකොට මන්තිරු නීතිය කියන දේ පිළිබඳව පැහැදිලි කළොත්? ඔව්, විශේෂයෙන්ම මෙතෙන්දී මෙයින් අපේක්ෂා කරන්නේ වාහන තදබදයේ අවම කිරීම, ඒ වගේම රියානතුරු අවම කිරීම. තමන්ගේ නිශ්චිත මන්තිරුව තුළ වාහන ගමනාගමනය තමයි මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම බර වාහන වම් මන්තිරුවේ ගමන් කළ යුතු වෙනවා. නමුත් දුර ගමන් සේවා බස් රථ වලට වම් මන්තිරුව ආසන්නීම තියෙන දෙවෙනි දකුණු මන්තිරුව ප්‍රයෝජනයට ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මෙතෙන්දී අපි පසුගිය කාලේ පුරාම නිරීක්ෂණය කළා මන්තිරුව හරහා වැඩිපුරම කුඩා වාහන අමනක් නෙවෙයි බස් රථ පවා මන්තිරු හරහා අපරීක්ෂාකාරී විදියට නොතලකිලිමත් ලෙස ගමන් කරනවා. එතෙන්දී බොහොමයක් ක්‍රියානතුරු සිදු වෙලා තියෙනවා. එලෙස මන්තිරු හරහා අපරීක්ෂාකාරී ලෙස ගමන් කරන වාහන රියදුරන් සම්බන්ධයෙන් දැඩිව නීති ක්‍රියාත්මක කරනවා. මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ අමන් ගමන් කරන මන්තිරුවේ වාහනේ ගමන් කිරීම, වාහන ඉස්තර කිරීමට අවශ්‍ය නම් සහ දකුණු මන්තිරුවේ වෙනත් වාහනයක් නොමැති නම් දකුණු මන්තිරුවට වාහනය තමාගෙන ඉස්තර කරලා නැවතත් තමන්ගේ මන්තිරුවට වාහනය ඇතුළු කරන්න පුළුවන්. ඔව්, මාධ්‍ය ප්‍රකාශකතුමනි, මේ නීතිය කඩ කළොත් ලැබෙන දඬුවම් මොනවද? ඔව්, මෙතෙන්දී එක් නීතියෙන් කිහිපයක්ම මෝටර් වාහන පනත තමයි අදාළ වෙන්නේ. ඒ යටතේ අපරීක්ෂාකාරී ලෙස රියපැදවීම, ඒ වගේම තනි ඉර හෝ ඉරි දෙක කපාගෙන ධාවනය කිරීම, ඒ වගේම අනෙකුත් වාහනයන්ට අවහිරයක් වන ලෙස මාර්ගයේ නවතා තැබීම මෙවැනි නඩු ලබා ගන්නවා. මෙවැනි නඩුවලදී දඩපත්‍රිකා ලබා දීමත් විශේෂයෙන්ම නොසලකිලිමත් ලෙස රියපැදවීමේදී දඩපත්‍රිකාවක් ලබා දීමට හැකියාවක් නැහැ. අධිකරණ ඉදිරියේ නඩු පැවරීමක් තමයි සිදු කරන්නේ.
ස්තුතියි ඔබතුමාට තොරතුරු ලබා දීමට. මේ අතර 2011 වසරේ සිට කහවත්ත ප්‍රදේශයේ වූ කාන්තා ඝාතන සම්බන්ධයෙන් කණ්ඩායම් කිහිපයක් එක්ව පරීක්ෂණ ආරම්භ කර ඇතැයි මහජන සාමය පිළිබඳ අමාත්‍යංශය පවසනවා. අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසුවේ අදාළ ඝාතනවලට වගකිව යුතු පුද්ගලයන් කවුරුන්ද යන්න හඳුනා ගැනීමෙහි අරමුණ බවයි. 2011 ඉඳලා පෞගිය 2014 වෙනකල්ම ওই අභිරහස් වර්ණ කීපයක් කහවත්ත ප්‍රදේශයේ අපිට අහන්න දකිට ලැබුණා. විශේෂයෙන් කාන්තාවන් ඝාතනය කිරීම තමයි මෙතන වැඩිපුර කෙරෙන්නේ. දැන් අපි කවුද මේක පිටිපස්සේ ඉන්නේ කියන එක මම හිතන්නේ සොයා ගැනීම අවශ්‍යයි. ඒකට කණ්ඩායම් කීපයක් අපි යොදවලා තියෙනවා. ඒ කණ්ඩායම් දැන් ඒවා ස්වයමින් යනවා. හොයාගන්න සාක්ෂි හොයාගන්න කවුද මේක පිටිපස්සේ ඉන්නේ කවුද මේක කරවන්න කියන්නේ. මේක හරි වැදගත්. මොකද වෙන පළාත්වල මේ වගේ සිද්ධීන් වෙනවා දකින්න අපි ලැබෙන්නේ. මේක යන්නේ එක්තරා පිළිවෙලක වැඩ පිළිවෙල. කාන්තාවම හොයාගෙන වැඩ පිළිවෙල. ඒකයි මෙතන තියෙන අපිට තියෙන කාරණේ. තවත් දේශීය පොතක් මාලවේ අටේකනුව ප්‍රදේශයේ බස් රථයක් සහ කැප් රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. මේ පිළිබඳ තොරතුරු දැනගැනීමට අප දැන් සම්බන්ධ කරගන්නවා අපේ මාණ්ඩලික වාර්තාකරුණි චතුර විදේශිකා පෙරේරා. ඔව් අයබෝවන් මා මේ මොහොතේදී රැඳී සිටින්නේ මාලවේ දෙසිත බත්තරමුල්ල දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ අටේකනුව මන්සන්දී. මේ ස්ථානයේදී අනතුරක් සිදු වුණා අද පෙරවරු 4:45 පමණ. මොරටුව පිටකටුව අංක 101 දරන පෞද්ගලික බස් රථයක් පාසල් දැරියන් පිරිසක් විනෝද චාරිකාවක් රැගෙන යමින් සිටියේදී තමයි මේ අනතුර සිදුව තිබෙන්නේ. කැබ් රථයක් තමයි අන්තරපත් වුණේ. කැබ් රථයේ වියදුරට දැඩි තුවාල සිදුව තිබූ ආකාරය අපිට දකින්න ලැබුණා. මේ මොහොතේදී ඔහු ඉතා දැඩි පරිශ්‍රමයක් දරා තමයි කැබ් රථයෙන් නිවතට ගැනීමට සිදු වුණේ. මේ මොහොතේදී මේ වන විට ඔහු රෝහල් ගත කර තිබෙනවා. කිසිම සඳහන් කළ යුතුයි මේ අවස්ථාවේදී මාලබේ දෙස සිට බත්තරමුල දක්වා දිවෙන වාහනවලට දැඩි රථවාහන අදබදයකට මුහුණ දීමට සිදුව තිබෙනවා. මේ මොහොතේදීත් මේ බත්තරමුල දක්වා දිවෙන මාලබේ සිට බත්තරමුල දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ අධ්‍යක්ෂකව මන්සන්දීන් අවහිර වී තිබෙනවා. මොකද මේ අන්තරු සිදුව තිබෙන හරියටම ප්‍රධාන මාර්ගයේ මැදේ. මේ තමයි දැන් තිබෙන සත්‍යය. සුති චතුරි ඒ සමගින් උදැසන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත්වනවා. සුබ දවසක් ඔබට. අයිබෝන් Hotline 0114-896-896 www.newsfirst.lk feedback @newsfirst.lk